සාරව ඝාතනය කළේ සබ්බිනාගේ පියා මිකෙලේ මිස්සේරේ. ඔහු උසාවියේදී වරද පිළිගෙන ඒ පිළිබඳව පාපොච්චාරණය කළා. කතාව එතනින් ඉවර වුණා. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. කතාව පටන් ගන්න පෙර නිමිටි පහළ වෙන්නේ දැන්. මිකෙලේ මිස්සේරේ උසාවියේදී පාපොච්චාරණය කරනවා සාරගේ ඝාතනයට තමන් වගකිව යුතුයි කියලා. හැබැයි මිකෙලගේ පාපොච්චාරණය ලැබුණු කරුණුත් සාරගේ මලසිරු පරීක්ෂා කරද්දී ලැබුණු සාක්ෂිත් එකට ගැලපුණේ නැහැ. ඒ කියන්නේ සාරගේ මලසිරු පරීක්ෂා කරද්දී අනාවරණය වෙනවා කිසිදු පුද්ගලයෙකු සාරව දූෂණය කරන්නට තැත් කරලා නැහැ කියලා. ඒ වගේම ලැබෙන වැදගත් සාක්ෂිය තමයි මිකෙලගේ ඇඟිලි සලකුණු සාරගේ මලසිරු තිබිලා සොයා ගන්නට බැරි වෙනවා. අන්න ඒකින්ද පොලිසිය එසකේ මිකෙලගෙන් වෙනත් අතකට යොමු වෙනවා. රෙඩ් මාක් ඔක්තෝබර් 15 වෙනිදාන් පසුව ලැබුණු ඇතම් සාක්ෂි තුලින් සාරා ඝාතනයේ සැකය සබ්බිනා වෙත යොමු වුණා. ඊට ප්‍රධානතම හේතුව වූයේ සබ්බිනාගේ යෙහෙළියක් උසාවි හමුවේ කරන ලද ප්‍රකාශයයි. ඒ උසාවි හමුවේ ප්‍රකාශ කර සිටියේ අගෝස්තු 26 වෙනි දින දහවල් මුහුදු වෙරළට යාම සඳහා ඒ සබ්බිනාගේ නිවසට ගියද සාරා එහි පැමිණ නොසිටි බවයි. එහිදී සාරාගේ නොපැමිණීම පිළිබඳව සබ්බිනාගෙන් විමසූ විට ඇය නිතර නිතර ප්‍රකාශ කළේ සාරා අද නොයන බවත් කවුරුන් හෝ කෙනෙකු ඇය අනිවාර්යයෙන්ම පැහැරගෙන ගොස් ඇති බවත් එනිසා වහා පොලිසියට යා යුතු බවත්ය. ඒ අනුව ඔක්තෝබර් 16 වන දින පැය 6ක ප්‍රශ්න කිරීමකින් පසුව සාරාගේ මරණයට සැකපිට සබ්බිනා තරංගුවට ගනු ලබනවා. හරියටම නොවැම්බර් 6 වෙනිදා සාරාගේ මරණය සම්බන්ධයෙන් තවත් වැදගත් සාක්ෂියක් හෙළි වෙනවා. මේ සාක්ෂිය හෙළි කරන්නේ මිකෙලේ මිස්සේරේ. රෙඩ් මාක් සාතන්ගේ අඩවිය. සාරාගේ ඝාතකයා තමන් බවට මිකෙලේ පාපොච්චාරණය කළද මරණය සම්බන්ධයෙන් ලැබුණු කිසිදු සාක්ෂියක් එම පාපොච්චාරණය සමග නොගැලපුණු නිසාවෙන් මිකෙලේ කරනුයේ වරද තමන් පිට පටවා ගැනීමක් බවට පොලිසිය සැක පළ කරනවා. මේ පිළිබඳ පොලිසිය මිකෙලේගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වලදී මිකෙලේ වරද තමන් පිට පටවාගත් බව පොලිසියට හෙළි කරනවා. මේ පිළිබඳ පොලිසිය මිකෙලේගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම හමුවේ අසරණ වන මිකෙලේ අවසානයේදී සබ්බිනා සාරාගේ මලසිරුර සංගවා ගැනීමට තමන්ගෙන් උදව් ඉල්ලූ බව පොලිසිය හමුවේ ප්‍රකාශ කරනවා. සාරාගේ ඝාතකයා තමන් බවට මිකෙලේ පාපොච්චාරණය කරන්නට කලින් සබ්බිනාත් සබ්බිනාගේ මවත් ප්‍රකාශ කළේ අගෝස්තු 26 වෙනිදා දහවල් සාරා තමන්ගේ නිවසට පැමිණුණේ නැහැ කියලා. හැබැයි සාරා දහවල් දෙකට පමණ සබ්බිනාගේ නිවසට පැමිණෙනවා. සබ්බිනාගේ නිවස අතර තාපයක් පින්තාරු කරමින් සිටි පුද්ගලයෙකු දැකලා තිබෙනවා. ඔහු නිශ්චිත වශයෙන්ම තහවුරු කරනවා තමන්නේ සාරව දුටුව වේලාව හරියටම දහවල් දෙකට ආසන්න වෙලා තිබ්බ කියලා. සබ්බිනාගේ මව ප්‍රකාශ කළ තිබුණා අගෝස්තු 26 වෙනිදා සවස 4 වෙනකන් තමන් නිවසෙන් පිටවුණේ නැහැ කියලා. හැබැයි ඒ අසල නිවසියෙකු දැකලා තිබෙනවා සබ්බිනාගේ මව අගෝස්තු 26 වෙනිදා දහවල් 2:20 2:25 අතර අනතුරක් විය හැකි තරම් විදුලි වේගයෙන් ඒ අසලින් මෝටර රථයක් පදවාගෙන යනවා. එහෙනම් සබ්බිනාගේ මව ඇයි එහෙම බොරුවක් කියුවේ? රෙඩ් මාක් සාතන්ගේ අඩවිය. මේ අනුව 2011 මැයි 26 වන දින සාරාගේ මරණයට හවුල් බවට සැක විට සබ්බිනාගේ මවද පොලිසිය අත්අඩංගුවට ගනු ලබනවා. පොලිසියට එරෙහි තිබූ ප්‍රබලතම සාක්ෂිය වූයේ සාරා අතුරුදන් වූ දිනේ සබ්බිනාගේ මව ගරාජයේ සිට ලබාගත් දුරකථන ඇමතුමයි. නමුත් ඇය ප්‍රකාශ කර සිටියේ තමන් එදින කිසිදු හේතුවකට ගරාජයේ වෙත නොගිය බවයි. මේ අනුව සාරාගේ මරණය සම්බන්ධ සැකය සබ්බිනා සහ ඇයගේ මව වෙත යොමු වනවා.
සබ්රිනාගේ පියා සබ්රිනා සබ්රිනාගේ මව මේ තිදෙනාම පොලිසිය අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරත් වරින් වර මේ තිදෙනා කරන ලද එකිනෙකට වෙනස් ප්‍රකාශයන් හින්දා පොලිසියට මේ සම්බන්ධ ප්‍රධාන සාක්ෂි සොයා ගන්නට නොහැකි වෙනවා සුවගත සාක්ෂි තහවුරු කර ගන්නට නොහැකි වෙනවා ඒක හින්දා සාරා ස්කාට්ස් නඩුව වසර ගණන් කල් යනවා 2012 දෙසැම්බර් 5 වෙනිදා සබ්රිනාගේ පියා ඒ කියන්නේ මිකේලේ මිසෙරේ නැවත වතාවක් Taman තමයි සාරාගේ ඝාතකය කියලා උසාවි දිනේ පාපොච්චාරණය කරනවා අන්තිමේදී මිකේලේ වෙනුවෙන් පිනිසිරි නීතිඥයා නඩුවෙන් ඉල්ලා අස්වෙනවා පොලිසිය මේක සාරාගේ මරණය සම්බන්ධ මෙතෙක් හසු නොවුණු සැඟවුණු සාක්ෂි කිහිපයක් පසුපස යනවා අවසානයේදී මෙතෙක්කල් සැඟවිලා තිබුණු සාරා ස්කාට්ස් ඝාතනයේ සුළු මුළ පොලිසියට සොයා ගැනීමට හැකි වෙනවා රෙඩ් මාක් සාතන්ගේ අඩවිය සාරා උපතින්ම රැගෙන ආ රෝමත් බවමින්ම කිලිලොල් දඟකාරකම්ද බොහෝ දිනාගේ සිත් ඇදබඳ ගැනීමට හේතුවක් වුණා. එනිසා සාරා බොහෝ දිනා ඇලුම් කරන සුරතල් චරිතයක් බවට පත් වුණා. යනින සෑම තැනකම බොහෝ දිනාගේ සිත් ඇදබඳ ගැනීමට සාරාගේ මේ සුරතල් සිනහව සහ කිලිලොල් දඟකාරකම් සමත් වුණා. සාරා බොහෝ විට කාලය ගත කළේ ඇගේ ඥාති සහෝදරිය වන සබ්‍රිනා සමගයි. සාරාගේ නිවස පිහිටියේද සබ්‍රිනාගේ නිවස ආසන්නයමයි. එනිසා ඇයට නිතර නිතර තම ඥාති සහෝදරියගේ නිවසට යන්නට හැකි වුණා. බොහෝ විට සබ්‍රිනා සමග විනෝද ගමන් සඳහා දෙක තිබුණේ සාරායි. මේ අතර ඉවානෝ වෙත සබ්‍රිනාගේ සිට දිව ගියේ සබ්‍රිනා නොසිතූ පරිද්දෙන්. සබ්‍රිනා ඉවානෝට කොතෙක් ඇලුම් කළද ඉවානෝ තුල සබ්‍රිනා කෙරෙහි වැඩි කැමැත්තක් පෙනෙන්නට තිබුණේ නැහැ. සබ්‍රිනා ඉවානෝ සමග තනි වෙන්නට මෙටින් විටැලුම් කළද ඉවානෝගේ සියල්ල ප්‍රතික්ෂේප කළේ නිරායාසයෙන්මයි. නමුත් සාරාගේ කෙලිලොල් දඟකාරකම් ඉවානෝගේ සිත් ඇදගන්නට වූයේ තමන්ටද එවැනි සුරතල් සොහිරුකගේ අඩුව දැනී තිබුණ නිසාවෙන්. සාරාද හමුණු සෑම අවස්ථාවකම ඉවානෝ සමග විනෝදයෙන් ගත කළේ තම වැඩිමහල් සොහිරා සමග කාලය ගත කරන පරිද්දෙන්. නමුත් සබ්‍රිනා මේ දුකේ වෙනත් ආකාරයකින් ඒ සිටුවේ ඉවානෝ තමන් ප්‍රතික්ෂේප කිරීමට එකම හේතුව සාරා බවයි. එනිසා සබ්‍රිනා එදෙස බලා සිටියේ දැඩි කෝපයේ මුසු ඊර්ෂාවකින්. ඇය තම බව සමගද මේ ගැන නිතර නිතර කතා කරන්නට වුණා. පසුව සාරා නොදැනුවත්වම සබ්‍රිනාගේ සතුරෙකු බවට පත්වන්නට වුණා. එනිසා සබ්‍රිනා තම ආදර සම්බන්ධතාවයට ඇති එකම බාධක ඉවත් කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු කල්යල් බලමින් සිටියා. මේ 2010 වසරේ අගෝස්තු 26 වෙනිදා සබ්‍රිනා සාරා සහ තවත් යෙහෙලියන් කීප දෙනෙකු සමග මුහුදු වෙරළට යාමට වේලාව වෙන් කරගෙන තිබුණා. මේ නිසා සාරා නිවසෙන් පිටත් වී දහවල් 2 පමණ වන විට සබ්‍රිනාගේ නිවසට පැමිණියා. පසුව නිවස තුලදී සබ්‍රිනා සහගේ මව සාරා සහ ඉවානෝ අතර ඇති ඇසුර පිළිබඳව සාරාගෙන් විමසා තිබෙනවා. පසුව මොවුන් දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් යම් කතාබහක් ඇති වී තිබෙනවා. පසුව තම මවගේ උපකාරය ඇතිව සාරා ගරාජයට රැගෙන එන සබ්‍රිනා ගරාජයේ තිබූ වෛරයකින් සාරාගේ ගෙල සිර කර ඇය මරා දමනු ලබනවා. පසුව එම මල සිරුර ඔවුන් නිතර යනෙන පාළු ඉඩමක අතහැර දමා ඇති ලිඳකට තමා නැවත නිවසට පැමිණියේ කිසිවක් නොවූ පරිද්දෙන්. සබ්‍රිනා සහ ඇගේ මව සිටුවේ සාරා ඝාතනය සැමදා ලිං පතුල තුලම සැඟවී යනු ඇති බවටයි. නමුත් සාරා ඝාතනයේ අභිරහස හෙළිවී ඔවුන් වරදකරුවන් බවට පත් වූයේ අපරාධකරුවන්ට දඬුවම උරුම බව පසක් කරමින්. දෙදස් 13 අප්‍රේල් 20 වෙනිදා සාරත් ස්කාට්ස් මරණය සම්බන්ධයෙන් වරදකරුවන් විදිහට සබ්‍රිනාටත් සබ්‍රිනාගේ මවටත් ඉතාලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනවා.
සබ්‍රිනාගේ පියාට වසර 8ක සිර දඬුවමක් නියම කරනවා. මේට අමතරව මෙවන් සාහසික අපරාධයකදී උසාවිය නොමගැවීම සම්බන්ධයෙන් මිකේලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට සහ සාක්ෂි ලබා දුන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුට ඉතාලි අධිකරණයේ දඬුවම් නියම කරනවා. දැන් සියල්ල සිද්ධ වෙලා ඉවරයි. කෙනෙක්ගේ තීරණයක් තව කෙනෙක් ගිරණම බවට පත් වුණා. ඒත් මොනවද ඒ ඇයිට ලැබුණේ? කිසිම දෙයක් ලැබුණේ නැහැ. අනාගතේ ඉටු කරගන්න බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන හිටපු පුංචි සුරංගනාවියක් පොළොවට පස්ස වුණා විතරයි. එච්චරයි. සාරාස් කාත්සි ආයි කවදාවත් දෙමව්පියන් ළඟට එන එකක් නැහැ. ඒ සුන්දර හිනාව, ඒ කෙලිලොල් දඟකාරකම් ආයිත් කවදාවත් සාරගේ නිවසෙන් එහෙන එකක් නැහැ. හැබැයි ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඉස්සරහට උපදින්න ඉන්න සාරලට මේ වගේ දෙයක් නොවේ කියලා දෙන්න පුළුවන් සාධකයක් මොකද්ද?